ඇය හෙදිය දරුවන් තිදෙනෙකුගේ මවක්. ඇය සෝපත් කරන්න හුස්මගන්න යන්ත්‍රකට සවි කලාා ඒ ඇයි යන්න ගියා කිසිවෙකුගේ මුහුණවත් නොදැක ඇය තනිබම යන්න ගියා. තහසක් රෝගෙන් සුවපත් කළ ඇය ක්‍රම ක්‍රමින් සිහි මුරජාවනාා. හිත්පිත් නැති කෝවි් මාරයා මේ වෙති අපේම හිතවතුන් බොහෝ දෙනෙක් උදරාගෙන ගිහින් අවසන්. දෙවාරෑ නොබල අසරන මිනිසුන් වෙනුවෙන් පිහිටවනවිත් වෛද්‍යවරුන් මෙන්ම හෙදි හෙදියන්ද මේ වෙද්දි කොවි් වරසය ආසාධනය වී ප්‍රතිකාර ලබවින්නන්නවා. ඒ වගේම ජීවිත දාළගය වෛද්‍යවරන් සහ සෞඛ්‍ය කාරමණ්ඩල් නිල්ධරයෙන් ගැනත් දැන් දැන් තොතුරු වාර්ථ වනවා ඒ විදිහට සමුගත් කෙනෙ කැන කොළඹ ජාතිකරෝහලේ හදිසි අනතුරුවවන්ශයේ පුහුණු කිරීමේ හෙද නිල්ධාරනේ පුෂ්පාරම්මයාානිද සොයිසා මහත්මිය සිය මුහුණු පොතේ මේ විදිහෙ සංවේද සටහනක් තබාතිබුණා. ඇ හෙදයක් දරුවන් තෙදෙනෙකුගේ මාවක් මෑතිකදී සිට ඇය අධික හිසේ කැක්කුමකින් පෙළෙනු බව වාර්තා වෙනවා ඇ රාජකාරි සිදුකරේ කොවිඩ රෝගින්න් සිටින වාර්තුවකයි. පපමන හිසේ කැක්කුම තිබුණත් ඇඒ හිෙදියයක්ක් ලෙස තම වගකීම පහැර හැරියෙන. තම රාජකාරය අකුරටම ඉටු කරලා අවසාේ වැඩ ඇරලා ගෙදරගේ වෙේෙසිටම ඇය තම දරුවන් සහ පවුල වෙනුවෙන් තවත් රාජකාරයක් ඉටු කරා. ඒ තමයි හෙදියගේ වගකීම එහෙත් දිනපතාම පීඩා විඳදීම හිස්සේ කැක්කුම හේතුවෙන් ඇය බිම ඇදගෙන වැටනු දින්න ඇගේ ජීවිතයේ කන පිටහැරනාා ඇය බිම ඇදගෙන වැටනු විට ඇගේ හිසට සිදූ අනතුරින් හිස්ස අ්‍යන්තර දරුණු රුදිරගලීම සිදුව තිබුණ. ජීවිතේ හරිම පුදුමයි. දහසක් රෝගින් සූපත්කර ඇය ක්‍රමක් ක්‍රමෙන් සිහි මූර්ජාවනා. ඇව සෝපත් කිරීමට හුස්මගන්නා යන්ත්‍රයකට ඇව සම්බන්ධ කලාා. කනමුත් කෝපමන ප්‍රතිකාර සත්කාර තිබුනත් ඇය ඒ කිසිවක් නොතකා යන්නම ගිහිෙන්. හිසට සිදුව අනතරින් පමණක් නොව කොවිඩ් ආසාධිතයෙකුද වී කිසිවෙකුගේ මුහුණත් නොදැක. ඇය තනිවමයන්න ගිහින්. තවත් දරුවන් තිෙදෙනකුට මමක් අහිමි වුණේ මෙහෙමයි. සෞඛ සේවාාවකට... ignored Ваட்டிना u tavaත් hेதிයක් aহিmunune මෙhemයි.